ආයුබෝවන් කියලා පිළිගන්නවා SL BIS YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේකත් වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයාලට ගොඩක්ම වැදගත් වැඩසටහනක් තමයි අරගෙන ආවේ. ඒකට ප්‍රධාන හේතුව තමයි කොටස් වෙළඳ පොලේ අපි මුදල් ආයෝජනය කරන්න ගියාම ගොඩක් අයට එන ගැටලුවක් තමයි කොහොමද හොඳ බ්‍රෝකර් සමාගමක් තෝරගන්නේ? ඒ වගේම මොනවද හොඳ බ්‍රෝකර් සමාගම්? ඒ වගේම අපි කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන්න ආරම්භ කරද්දී කොයි වගේ කොටස් තරවකාර ආයතනයක්ද තෝරගන්න ඕනේ? මෙන්න මේ වගේ ගැටලු හැම ආයෝජකයෙක්ටම වගේ මතුවෙනවා. ඉතින් මම ආයෝජනය කරන මුල් කාලේ වුණත් මටත් මේ වගේ ගැටලු ඇති වුණා. ඉතින් ඒත් ඒ ගැටලු निराකරණය කරගෙන මම කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන්න පෙළඹුණා. ඒ නිසා අද වෙද්දී මට ඒ ගැන ඉතා වැදගත් කරුණු ඔයාලට කියලා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරද්දී හැම ආයෝජකයෙක්ටම මතුවෙන ප්‍රධානම ගැටලුව තමයි මේ කොටස් තරවකාර ආයතනය කොහොමද තෝරගන්නේ, වගේම තමන්ට ගැළපෙන හොඳම කොටස් තරවකාර ආයතනයක් කොහොමද තෝරගන්නේ කියන කාරණේ. ඉතින් අද මම ඔයාලට කියන්නම් මම තෝරගෙන තියෙන කොටස් තරවකාර ආයතන මොනවද, ඒ කොටස් තරවකාර ආයතන මගින් මට ලබා දෙන සේවාවන් මොනවද කියන කාරණේ. ඒ වගේම තවත් දෙයක් ඔයාලට කියන්න ඕනේ, ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම්, ඒ වගේම කොටස් වෙළඳ පොළ ආයෝජනය ගැන උනන්දුවත් තිබිලා තාමත් ඔයාලා කොටස් වෙළඳ පොළ ආයෝජනයට යොමු වෙලා නැත්නම් දැන්ම SLBIS YouTube channel එක subscribe කරලා ඒ තියෙන videos ටික පිළිවෙලට බලන්න කියලා මම ඔයාලට කියනවා. එතකොට ඔයාලට කොටස් වෙළඳ පොළ ආයෝජනය ගැන ගොඩක් වැදගත් තොරතුරු ඉගෙනගෙන මේ ආයෝජනය සාර්ථකව කරගන්න හැකියාව ලැබෙයි. එහෙනම් අපි දැන් යමු video එකට. ඉතින් යාළුවනේ my investing කියන වැඩසටහන් මාලාවේ යටතේ තමයි මේ video එකත් ඔයාලට ගේන්නේ. my investing කියන්නේ මම ආයෝජනය කරද්දී කොයි වගේ දේවල්ද බලන්නේ, ඒ වගේම මම ආයෝජනය කරන සමාගම් මොනවද, ඒ වගේම මම ආයෝජනය කරන්න යොදාගෙන තියෙන කොටස් තරවකාර ආයතන මොනවද කියන කාරණේ තමයි my investing යටතේ මම ආයතන ගේන්නේ. ඉතින් my investing video මාලාව යටතේ 6 වෙනි video එක විදිහට තමයි මේ video එක ඔයාලට ගේන්නේ. ඉතින් my investing video මාලාවේ යටතේ තියෙන අනෙක් videos බැලුවොත් ඔයාලට මට ලැබිලා තියෙන ලාභාංශ, ඒ වගේම මම කැමතිම සමාගම්, මෙන්න මේ වගේ වැදගත් video ඔයාලට බලන්න පුළුවන්. ඉතින් කොටස් තරවකාර ආයතන දිහා අපි බැලුවම අපිට ගැළපෙනම කොටස් තරවකාර ආයතනය තෝරගද්දී ගොඩක් කරුණු අපි බලන්න ඕනේ. ඉතින් ඒකෙන් කිහිපයක් මම ඔයාලට කියන්නම්. එකක් තමයි ඔයාලා වැඩ කරන ස්ථානයට හරි එහෙම නැත්නම් ඔයාලා ඉන්න ස්ථානයට හරි ගොඩක් ළඟ තැනකින් ඔයාලගේ කොටස් තරවකාර ආයතනය තෝරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා නුවර කෙනෙක් කියලා. එහෙනම් ඔයාගේ කොටස් තරවකාර ආයතනය නුවර එකක් වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඔයා කොළඹ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කොටස් තරවකාර ආයතනය කොළඹ එකක් වෙනවා නම් හොඳයි. ඒ වගේම තවත් ප්‍රදේශ ගණනාවක් තියෙනවා. ඉතින් එයාලට ආසන්නම කොටස් තරවකාර ආයතනය තෝරගන්නවා නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. මම එහෙම කියන්නේ ප්‍රධාන හේතුව තමයි එතකොට ඔයාලට මොකක් හරි ගැටලුවක් මතුනොත් ඔයාලට කොටස් තරවකාර ආයතනයට ගිහිල්ලාම ඒ ගැන විමසන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා කොටස් තරවකාර ආයතනයක් තෝරගද්දි මුලින්ම ඉතාම ආසන්නම කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න. ඒ වගේම තවත් වැදගත් කාරණයක් කියනනම් සාමාන්‍යයෙන් ලංකාවේ ලොකුම කොටස් තරවකාර ආයතනය වාට ගැළපෙනම කොටස් තරවකාර ආයතනය නොවෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ ලොකුම කොටස් තරවකාර ආයතනය කියන්නේ සාමාන්‍යයෙන් ආයෝජක වැඩි පිරිසක් ඒ තරවකාර සමාගම එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා වෙන්න පුළුවන්. ඒත් ඔයාලට හොඳම තරවකාර ආයතනය වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ තොරතුරු ලබා දෙන, ඒ වගේම හොඳ ආයෝජන උපදෙස් ලබා දෙන, ඒ වගේම ඔයාලගේ ආයෝජනය පහසු කරගන්න උදව් කරන මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්ත තරවකාර සමාගමක් තමයි ඔයාලට හොඳම තරවකාර ආයතනය වෙන්නේ. ඉතින් හොඳම තරවකාර ආයතනය තෝරගන්න ඇත්තටම පහසු දෙයක් නෙවෙයි. ඒක ටික කාලයක් ඔයාලා ආයෝජනය කරද්දී, ඒ වගේම මේ තරවකාර ආයතනයක වැඩ කරද්දී තමයි ඔයාලට මේ හොඳම තරවකාර ආයතනයක් තෝරගන්න හැකියාව ලැබෙන්නේ. මගේ ගැන කියද්දි මම ඇත්තටම කොටස් තරවකාර ආයතන 6ක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කොටස් තරවකාර ආයතන 6න් 5ක් සමග තමයි මම වැඩ කරන්නේ. ඉතින් අනෙක් කොටස් තරවකාර ආයතනය මට එච්චරම සුහදශීලී සේවයක් මුලින්ම ලබා දුන්නේ නැහැ. ඉතින් මම මේ කොටස් තරවකාර ආයතනය ප්‍රතික්ෂේප කරලා අනෙක් කොටස් තරවකාර ආයතන පහ හරහා තමයි කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන්න පෙළඹුණේ. ඉතින් ඒ නිසා ඔයාලට අනිවාර්යයෙන්ම මුලින්ම යන කොටස් තරවකාර ආයතනය හොඳ නෙවෙන්න පුළුවන්. අවංකවම මේ දේ ගැන ඉගෙනගෙන මම කොහොම හරි කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරනවා කියන පරමාර්ථය තියෙනවා නම් තවත් CDS ගිණුමක් හදලා තවත් කොටස් තරවකාර ආයතනයක් කරා සම්බන්ධ වෙන්න කොටස් වෙළඳ පොළට. ඉතින් මේ විදිහට ඒකත් ගැලපෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් තවත් CDS ගිණුමක් උනත් ඕපන් කරලා තවත් කොටස් තරවකාර ආයතනයක් කරා කොටස් වෙළඳ පොළට සම්බන්ධ වෙන්න. ඉතින් මේ වගේ මුලින්ම ඔයාලා තෝරගන්න කොටස් තරවකාර ආයතනය ඔයාලට නොගැලපුණත් පසු කාලීන ඔයාලට ගැලපෙන කොටස් තරවකාර ආයතනයක් ලැබෙයි. මේ විදිහට හොඳ කොටස් තරවකාර ආයතනයක් ඔයාලට ලැබුණත් ඔයාගේ අනෙක් කොටස් තරවකාර ආයතන හැම එකෙම තියෙන පෝට්ෆෝලිය උනත් ඒ කොටස් තරවකාර ආයතනයට මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කොටස් තරවකාර ආයතනයක් තෝරගද්දි මේ කියපු විදිහටම ඔයාලට ගැලපෙනම කොටස් තරවකාර ආයතනය තෝරගන්න. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි ඒ කොටස් තරවකාර ආයතනයේ සතුව හොඳ
සමීක්ෂණ අංශයක් තියෙද කියලා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ සමාගම් ගැන තොරතුරු ලබා දෙන, ඒ වගේම එක් එක් සමාගම් ගැන රිසර්ච් කරන හොඳ සමීක්ෂණ අංශයක් තියෙද කියලා අපි බලලා මේ කොටස් තරවකාර ආයතනය තෝරගන්න ඕනේ. ඒකට හේතුව ඒ ලබා දෙන තොරතුරු අපේ ආයෝජනයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, කාලයත් එක්ක අපේ ආයෝජනය සාර්ථක කරගන්න. ඒ වගේම මම දැකපු තවත් දෙයක් ඔයාලට කියන්නම්. දැන් සාමාන්‍යයෙන් කොටස් වෙනද පොලේ තොරතුරු අලුත් වෙනවා. ඒ කියන්නේ දැන් සමාගමක අපි ගත්තත් අද තියෙන තත්ත්වය නෙවෙයි තව මාස 3කින් තියෙන. ඒ වගේම එතකොට තියෙන තත්ත්වය නෙවෙයි ඊළඟ මාස 3 තියෙන. ඉතින් ඔයාලා දන්නවා කාලෙත් එක්ක සමාගම් වල ව්‍යාපාර කටයුතු පුළුල් වෙනවා, ඒ වගේම ව්‍යාපාර කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම මේ සමාගම් ගැන විවිධ තොරතුරු ආයෝජකයන්ට නිතරම අවශ්‍ය කරනවා. ඉතින් මේ තොරතුරු ඔයාලගේ ඊමේල් එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ ගෙදරටම හරි එවන කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මට ඇත්තට මේ වගේ කොටස් තරවකාර ආයතනයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ඒ ගැනත් මේ වීඩියෝ එකේ සඳහන් කරන්නම් ඉදිරියට. ඒ වගේම ඔයාලා මුලින්ම කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න යනවා නම් ඔයාලට ගොඩක්ම වැදගත් දෙයක් නේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම. ඉතින් මේ පහසුකම ඔයාලට ගියපු ගමන් කොටස් තරවකාර ආයතනයක් මගින් ලබා දෙන්නේ නැහැ. ඔයාලේ යම්කිසි කාලයක් ආයෝජනය කරද්දී තමයි කොටස් තරවකාර ආයතනයක් මේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම වලට ලබා දෙන්නේ. ඉතින් මේකෙදි මම නම් ඇත්තටම ඩිරෙක්ට් FN කියන සොෆ්ට්වෙයා එක මාර්ගයෙන් ආයෝජනය කරන්න තමයි ගොඩක් කැමැත්තක් දක්වන්නේ. ඒකට ප්‍රධාන හේතුව ඩිරෙක්ට් FN කියන සොෆ්ට්වෙයා එක මාර්ගයෙන් ආයෝජනය කරන්න මට ගොඩක් පහසුයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් කොටස් තරවකාර ආයතනය තෝරගන්නවා නම් මේ සොෆ්ට්වෙයා එක ගැනත් සැලකිලිමත් වෙනවා. අපි ඔන්ලයින් ට්‍රේඩින් කරද්දී ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා. ඉතින් ඔයාලා කොටස් තරවකාර ආයතනයක් තෝරගද්දී ඔයාලට ඒ වගේ දේවලුත් බලලා කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් කොටස් තරවකාර ආයතනයක් ඔන්ලයින් ට්‍රේඩින් ලබා දෙන්න යම්කිසි මට්ටමක් දක්වා ඔයාලගේ ආයෝජනය පුළුල් වෙනකන් ඉන්නවා. ඉතින් ඒකෙදි ඔයාලා රුපියල් 25,000ක් එහෙම නැත්නම් රුපියල් 50,000ක් ආයෝජනය කරපු ගමම ඔයාලට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් සමහර තරවකාර ආයතනවල සාමාන්‍ය රුපියල් ලක්ෂ 2ක් වගේ මුදලක් ආයෝජනය කරාම තමයි ඔයාලට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා ගන්න හැකි වෙන්නේ. ඒ නිසා ඒ වගේ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඔයාලා කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න කියලා මම කියනවා. ඉතින් මම හිතන්නේ ඔයාලට කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න අවශ්‍ය කරන ගොඩක් කරුණු මම මේ වෙලාවේ කිව්වා. ඉතින් ගොඩක් අයට අවශ්‍ය වෙන්නේ හොඳම කොටස් තරවකාර ආයතනය. ඉතින් මුලදී නම් ඇත්තටම එහෙම තමන්ට ගැළපෙන හොඳම කොටස් තරවකාර ආයතනය තෝරගන්න අමාරුයි. ඒකට හේතුව තමන්ට ලැබෙන කොටස් තරවකරුවා, ඒ වගේම තමන්ට ලැබෙන කොටස් තරවකාර ආයතනය තමන් ආයෝජනය කරන මුදලත් සමග තමන්ට දක්වන සහයෝගය විවිධාකාර වෙනවා. ඉතින් ඇත්තටම මමත් කොටස් වෙනද පොලේ කොටස් තරවකාර ආයතන 6ක් සමග මුලින් සම්බන්ධ වුණත් එක් කොටස් තරවකාර ආයතනය ප්‍රතික්ෂේප කරලම දැම්මේ ඒ කොටස් තරවකාර ආයතනයේ මගින් මට අවශ්‍ය සහයෝගය නොලැබුණ නිසා. ඉතින් අනිත් කොටස් තරවකාර ආයතන ඉතාම හොඳයි. ඉතින් මම ඒ කොටස් තරවකාර ආයතන ගැන එකින් එක දැන් විස්තර කරන්නම්. ඉතින් මුලින්ම මම කොටස් තරවකාර ආයතනයක් විදිහට ගියාර මම මුලින්ම ප්‍රතික්ෂේප කරපු කොටස් තරවකාර ආයතනයට. ඉතින් ඒ නිසා මම ඒ කොටස් තරවකාර ආයතනයේ නම කියන්නේ නැහැ. දෙවෙනියට මම කොටස් තරවකාර ආයතනයක් විදිහට ගියේ බාඩ්ලි රෙලිගියා කියන කොටස් තරවකාර ආයතනයට. ඇත්තටම ඒ කොටස් තරවකාර ආයතනයේ හිටපු ඒ මහත්වරුන් හොඳ සේවාවක් ලබා දුන්නා. මට CDS කින් හදා ගන්න හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඇත්තටම මම ගොඩක් කාලයක් යනකම් බාට්ලි ට්‍රෙලිගියා කියන කොටස් තරවකාර ආයතනය හරහා පමණයි කොටස් වෙනද පොලේ ගනුදෙනු සිද්ධ කරේ. කාලයත් සමග මට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලබා දුන්නා. ඒ වගේම ඩිරෙක්ට් FN කියන සොෆ්ට්වෙයා එක තමයි මට එතනදී එයාලා ලබා දුන්නේ. ඉතින් ඒත් එක්කම එයාලගේ ආයෝජන ගැන උපදේශ ඒ වගේ දේවල් මගේ ඊමේල් ඇඩ්‍රස් එකට එනවා නිතරම. ඉතින් ඒ නිසා බාටල් රෙලිගියා කියන කොටස් තරවකාර ආයතනය ඇත්තටම ගොඩක් හොඳ කොටස් තරවකාර ආයතනයක් මගේ ආයෝජනය කරන ජීවිතයේදී මට ලැබුණු. ඒ වගේම තවත් ඔයාලට වැදගත් කොටස් තරවකාර ආයතනයක් ගැන කියන්නම්. දෙවෙනියට මම කොටස් වෙනපලේ මුදල් ආයෝජනය කරද්දී තෝරගත්තේ SC Security කියන කොටස් තරවකාර ආයතනය. ඉතින් ඇත්තටම SC Security කියන්නේ සම්පත් බැංකුවට අනුබද්ධ කොටස් තරවකාර ආයතනයක්. ගොඩක් හොඳ සේවයක් මට ලබා දුන්නා. ඒ වගේම ආයෝජන උපදෙස් ලබා දුන්නා. ඉතින් SC Security කියන කොටස් තරවකාර ආයතනයත් ඔයාලට කැමති නම් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කොටස් තරවකාර ආයතනය මගිනුත් මට විශාල සහයෝගයක් අද වෙනතුරු ලැබී තියෙනවා. ඉතින් ඊළඟට මට හිතුණා තවත් කොටස් තරවකාර ආයතනයක් තිබුණොත් මගේ ආයෝජනය පහසු කරගන්න එක හේතුවක් වෙයි කියලා. ඊළඟට මම ගියේ ආශා Securities කියන කොටස් තරවකාර ආයතනය වෙත. ඇත්තටම එයාලා ගොඩක් හොඳ සේවයක් මට ලබා දෙනවා. අද වෙනතුරුත් මගේ ඊමේල් එකට එයාලගේ රිසර්ච් රිපෝට්, ඒ වගේම දිනපතා, එයාලගේ කොහොමද මාකට් එකේ හැසිරීම වෙන්නේ මේ වගේ තොරතුරු මට දිනපතාම උදේ සහ සවස මගේ ඊමේල් එකට ලැබෙනවා. ඇත්තටම ගොඩක් හොඳ කොටස් තරවකාර ආයතනයක් මගේ ආයෝජන ජීවිතයේදී මට ලැබුණා. ගොඩක්ම වටිනම කොටස් තරවකාර ආයතනයක් කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කොටස් වෙනද පොලේ මුදල් ආයෝජනය කරන්න පෙළඹෙනවා නම් මේ ආශා Securities කියන කොටස් තරවකාර ආයතනයත් හොඳයි. මට ඒ කොටස් තරවකාර ආයතනය මගේ තුල ලැබුණේ ඩිරෙක්ට් FN කියන සොෆ්ට්වෙයා එක. ඉතින් ඔන්ලයින් ට්‍රේඩින් ගනුදෙනු කරද්දී මට ඇත්තටම මේක ගොඩක්
පහසුවක් වුණා. ඒ වගේම ඊළඟට මම කොටස් තරව කර ආයතනයක් සමග සම්බන්ධ වුණේ ප්‍රෙස්ට් කැපිටල් කියන කොටස් තරව ආයතනය සමග. ඉතින් මේ කොටස් තරව කර ආයතනයත් ගොඩක් හොඳ සේවාවක් මට ලබා දුන්නා. එයාලගේ තොරතුරු මට වැදගත් වුණා ආයෝජනය කරද්දී. ඇත්තටම ඒ කොටස් තරව කර ආයතනයත් ගොඩක් හොඳයි. අද වෙනතුරුම මම ඒ කොටස් තරව කර ආයතනය හරහත් මගේ ගනුදෙනු සිද්ධ කරනවා. ඉතින් ඒත් එක්කම අවසාන වශයෙන් මම කොටස් වලට සම්බන්ධ වෙන ෂොප් ලොජික් ස්ටොප් බ්‍රෝකර්ස් කියන කොටස් තරවකාර ආයතනය හරහා ඒ වගේම ඒ කොටස් තරවකාර ආයතන මගින් ලබා දුන්න තොරතුරු නිසා තමයි මට ගොඩක් පහසුවෙන් මගේ ආයෝජනය කරගන්න හැකි වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ෂොප් ලොජික් ස්ටොප් බ්‍රෝකර් කියන කොටස් තරවකාර ආයතනයේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් විදිහට ලබා දෙන්නේ අර ඩිරෙක්ට් එෆ්එන් කියන පහසුකම. ඉතින් ඒ නිසා මම ඒ කොටස් තරවකාර ආයතනයත් ගොඩක් කැමැත්තෙන් තෝරගත්තා මේ online trading පහසුකමට direct fn software එක ලබා දෙන නිසා. ඉතින් ඔයාලත් කොටස් තරව කර ආයතනය තෝරගන්නවා නම් ඇත්තටම මුලින්ම ඔයාලට හොඳම කොටස් තරව කර ආයතනය තෝරගන්න හැකියාව ලැබෙන්නේ නැති වෙයි. ඒත් පස්සේ කාලෙදි ඔයාලට පුළුවන්. ඔයාලට කැමති නම් තවත් කොටස් තරව කර ආයතන වල CDS ගිනුම් හදලා ඒ කොටස් තරව කර ආයතන හරහා ඔයාගේ ආයෝජනය පුළුල් කරන්න. ඉතින් මං හිතන්නේ අද වීඩියෝ එකේදී මං ඔයාලට කියපු කරුණු ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒකට හේතුව ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි හොඳ කොටස් තරව කර ආයතනයක් තෝරගන්නේ කොහොමද? මොකද්ද දැන් තියෙන හොඳම කොටස් තරව කර ආයතනේ? ඒ වගේම මං ආයෝජනය කරන්නේ මොන මොන කොටස් තරව කර ආයතන හරහාද කියන කාරණේ. ඉතින් මම හිතන්නේ අද ඒකට ඔයාලට ගොඩක් වැදගත් උත්තරයක් ලැබෙන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් ඔයාලට තවත් මොනවා හරි මට මගහැරිච්ච කරුණු තියෙනවා නම් කොටස් වෙනද පොළ ආයෝජනය කරද්දී ඔයාලගේ අත්දැකීම්, ඒ වගේම ඔයාලා කොටස් තරව කර ආයතනයක් තෝරගද්දී කොයි වගේ කරුණුද බැලුවේ කියලා ඔයාලට අදහසක් තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒ කමෙන්ට් පින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට කොටස් තරවකාර ආයතනය තෝරගද්දි මොනවා හරි ගැටලුවක් මතුවෙනවා නම් අනිවාර්යයෙන් මේ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සෝෂල් මීඩියා වල SLBIS YouTube channel එක follow කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. සුබ දවසක් යාළුවෝ හැමෝටම.